ආයිබුවන් දෙන්නටම ආයිබුවන් ඔය 55 කියලා ගහලා තියෙන්නේ මේ අංකෙ 55 අංකයම 55 වයසත් 55යි උපන්දිනෙත් ඔය කියන්නේ වයසත් 55යි අංකයම 55 මම කොළඹ ඉන්නේ ළඟ මෙහෙ ඉන්නේ ආ මං ගීත මං දීපා ගීතයි දීපයිනේ ඒ කියන්නේ මේ එක ළඟින් යන නම් දෙක නැත්තම් අපි සිංහාරච්චිගේ දීපා චාන්දනි ජෑන්ස් මම නංගි ප්‍රියංකා ගීතානි ජෑන්ස් ජෑන්ස් මේ දෙන්න එකට මෙපදුනා එදා ඉඳන් අද වෙනකම් අවුරුදු 55ක් එකට ජීවිතේක අරගෙන ඉස්සරහට ආවා මේ මොකද හිතෙන්නේ මේ ජීවිතේක හොඳයි වාසනාවන්තයි ඇත්තටම කියන්නේ තියෙන්නේ මේ වගේ වාසනාවක් කාටවත් මං හිතන්නේ පිහිටන්නේ පිහිටන්නේ දැන් මේ දෙන්නගේ අක්කා ඔය අක්ක මේ තප්පර කීයකද? විනාඩි 18කට. විනාඩි 18කට. ලොකු කාලයක් නේ. ලොකු පාර හැබැයි ඉතින් කමන්නේ විනාඩි. ඒ කාලේ දන්නේ නැහැලුවෝ දෙන්නෙක් ඉන්නවා කියලා. අම්මා බබා මම හැමෝට පස්සේ මම හැමෝට පස්සේ තමයි ඩොස්තෝයි කියලා තව කෙනෙක් ඉන්නවා කියලා. ඉන්නවා. ඔය තාක්ෂර දිස්ස දිනුනු නැහැ නේ ඉස්සර. ඔව් ඔව් ඔව්. අම්මා තමයි සතුරක් තිබුණ තියෙන්නේ නැද්ද? පරම්පරාවට අපි දෙන්න තමයි ඉන්නේ. පුළු පරම්පරාවට ඒ කියන්නේ නිවුණු විදිහට දෙන්න ඉදරයි. ඔයද ගම්බලාද? කොල්ලපිටියේ. ආ කොල්ලපිටියේ. දැන් මේ මොනවද කරන්න රැකියාව කරනවද? කරා දැන් ගෙදර. ගෙදර මේ අමතක කරන්න බැරි දේවල් මොනවද තියෙන්නේ මේ නියුන්නු සම්පීම සම්බන්ධයෙන්? අපි දෙන්න එකට ක්‍රීඩා කරේ සභාර දවස්වල මට බැරුණාම මෙයා මම වෙනුවෙන් දුවලා තිනා මම මෙයා වෙනුවෙන් දුවලා තිනා එහෙමත් වෙලා තිනා අසනීප වෙලාවල ඒ පොඩි කාලේ හොඳයි දන්නේ නැති කාලේ. ඔව්. එහෙම ඉති වෙලා තිනා. කමක් නැහැ ඉතින් හැම නියුන්නුකටම එන්නේ නැහැ ඕ චාන්ස් එක නේද? මේ දැන් ඔය දෙන්නගේ එක වගේ මහිනාවත් එක වගේ මේ හැමදේම එක වගේ අඳුර ගන්න පුළුවන් ලක්ෂණ මොනවද තියෙන්නේ? මේක ඇකින මගේ ඩිම්පස් දෙයක් වැටෙනවා වැඩිපුර. එච්චරයි වෙනසක් මට තියෙන්නේ. ආ කියලා මූණ ඇතුලට යනවා මේ hina වෙනකොට. එකෙන් hina වෙන අල්ල ගන්න පුළුවන්. ඒකට මහත්තුට වර්ධිනවා. මුදාවේ. මොකද මහත්තයට? වැරදිලා තියෙනවා. හේතුව? ඒ බඳින්න ඉස්සෙල්ලා. බඳින්න ඉස්සෙල්ලා. ඌ ඒකට මාර බයලක වැඩන්නේ. ඈ? ඒ රෙජිස්ටර් කරලා ආවිල්ලා. රෙජිස්ටර් කරලා ආවිල්ලා. රෙජිස්ටර් කරලා. ආ පස්සේ මේ චාන්දනි මේ දෙකක් හදන්න තෝරනවා. කයි මේ මමනේ කියලා. ඒක වැරදි. ඒකට තක්කාල අප්සෙට් කියා යට ඉතින්. අප්සෙට්. ඒත් මස්තර කවදාවත් නෑ. වැදුනේ නෑ. දෙපැත්තක හිටි. තරුණ කාලේ දීපාර යනකොට වෙච්ච දේවල් තියෙනවා. ගොඩාක් දේවල් තියෙනවා වැරදිලා. වැරදිලා මේ මට කියලා මෙයාට කතා කරනවා. මෙයාට කියලා මට කතා කරනවා. ලියුනුත් එහෙම වැරදිලා. ඔව් ඔව්. එහෙම මට වල මම වැරද්දක් කරොත් මෙයා ගුටි කාලා තියෙද ගොඩක්. මං ගුටි කාලා නෑ. ඉස්කෝලෙන්. ඉස්කෝලෙත් එකයි ගෙදරත් එකයි. හැබැයි දෙන්නගෙම මේ සැර කවුද? සැර. සැර කියලා අපි දෙන්නම නෑ. දැන් විසත් තිබුණ කාටද විසෙ? එහෙමකුත් නෑ ඉතින්. යාලුවා බැන්ද මම. ඔව්. අයාලම ඉස්සරහම මම. මගේ ලියුම් ගන්න දෙනකත් මෙයා. අම්මට මං අම්මට හවුයි කියලා නංගි තමයි ගන්න දෙනු කරේ. ලියුම් ලිව්වේ. මල් ලිව්වේ නෑ. මල් ලිව් ලිව්වේ නෑ. මමයි ලියුම් ලිව්වේ. අපි හබුදාවෙන්නේ. ආ මාත් යුද්ධ කාලේ. යුද්ධ කාලේ. හොඳයි. දැන් අතර මේ ජීවිතේ මම හිතන්නේ බුළු කල්ප ගානෙම එකට මෙන්න ප්‍රාර්ථනාවක් තියෙනවා. ඔව් අනිවාර්යෙන්. සතුටුයි අපි විරෝධයෙන් ඉන්නවා සන්තෝෂයෙන් ඉන්නවා දුකක් කරදර නෑ මහත්තුත් හොඳයි. හැම දෙම හොඳයි. දරුවොත් ලොකුයි මයි කද දෙන්නම කසාද බැඳලා මගේ. මම නිදහස් ජීවත් වෙලා. නිදහසේ ජීවත් වෙන. මේ ට්වින්ස් ලෙවීම නියුනු වීම පිළිබඳව මම මොනවාගේ හැඟීමක් තියෙනවා? සන්තෝෂයි. හරිම සතුටුයි. ආ. ආලබරාත් අපි දෙන්නම එකට ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. වා අනිවාර්යෙන් ඒ ප්‍රාර්ථනා. සමගි. ඒ ප්‍රාර්ථනා මම හිතන ගිය ආත්මෙදි තියෙන්නේ නැති. නේ. හොඳයි. එහෙනම් දෙන්නටම පුස්සන්න දෙවි පිටයි. පුස්සන්නයි දෙවි පිටයි.